when you pick up your phone and it runs in Ramanayake, it's good. Good morning, guys. Mummy, Hina, Vidya, the Irida. Other Irida, Matanula, the mighty name. Guys, I honestly hate when I have to go for work on Sundays. Thank God I didn't want to go to Purudu and Noni, Kiela, Purudu Ella to my TNA. Have I? Mamma hit on the Hamamanu Satan Poduck, Badagarla, Badagarla, research in the Dosa TNO, and I think I recorded a machine hacker, Badagar and a Banny. Machine hacker do not three set according. Apitino Lama A.H. Shoki like Ege the Apita, Ape Vodekin, intern doctors let take. ඒගොල්ලෝ විදියටම වැඩ කරන්න තමයි තියෙන්නේ. ඒගොල්ලෝ කරන වැඩ ඉගෙන ගන්න. ඉතින් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක ළමයි දෙන්න බෙදලා දවසවලට දාලා තියෙනවා. මට ඒ දවස වැටිලා තියෙන සෙනසුරා දිරිදා. අපිට ඒ AHO roster එක අපේ appointment එක ඇතුලේ දවස් 2ක් එනවා. මගේ දවස් 4ම වැටිලා තියෙන weekends වලට සෙනසුරා දිරිදා. ඉතින් ඒ හින්දා අර නිවාඩු තියෙන සෙනසුරාද ඉරිදාවල් දෙකකුත් සරි නිවාඩු තියෙන ඉරිදාවල් දෙකකුත් මට යන්න වෙනවා. කමක් නැත්තේ නැහැ ඉතින්. ඒනට කමක් නැහැ. අපි කොහොම හරි best possible විදියට දවස අරගෙන යමු. මම ඉතින් දැන් ඉන්නේ කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්න ළමයි. ඒවවල මේ වගේ කොමන් වොෂ්රූම්ස් තමයි තියෙන්නේ. මං අද කොෆි නැතුව තියා බොනයන්. අම්ම මට හරිම කියුට් මග් එකක් අරගෙන. I'm super excited to show that to you all. Come. මගර වුණත් කිවි රීසෙට් වෙන්න ඕන මනසෙට තියෙන ඕන කියලා පොඩි දවසක් මම එක කියන්නේ. ඒ කියන්නේ මේ ට්‍රිප් යනවත් කොහෙවත් මොකක්වත් එහෙම කරන්න නෙමෙයි. ජස්ට් නිකන් කර පාඩම් ටිකවත් ආයි බලා ගන්න. ඒ පොඩක් ඉඳහසේ ඉන්න පැයක් දෙකක්වත්. මම හිතන්නේ අපි හැමෝටම මනුස්සය විදිහට හැමෝටම මේක ඕනේ. Guys, I think this is super cute, guys. මං දිහට කන්න ගන්නෙම දැන් ડોක්ටර්ස් කැන්ටින් එකෙන් තමයි. ඒකෙන් කනකොට පොඩක් හෙල්දි විදියට කන්න පුළුවන්. හැබැයි අද මම මෙන්න මේවා තමයි කන්නේ. මොකද තමයි පොඩක් පරක්කු වෙලා. සහ මේ මෙන්න මේකත් තිබුණා. ලෙෆ්ට් ඕවර්ස් තමයි. හැබැයි ඒක රහයි. අපේ ළමයි අර නිල් පාට ස්ක්‍රබ් එකේ රෙද්ද තියනවානේ. ඒ මටීරියල් එක සාමාන්‍යයෙන් ලොකුට පොඩි වෙන්නේ නැහැ. සමහර ළමයි අයන් කරන්නේ නැතුව උනත් අඳිනවා. ඒ තරමට ඒක පොඩි වෙනවා ගතිය අඩුයි. මම මේ අයන් කරාට හිහි. And I'm getting ready to go to the ward. හැබැයි ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මං කලින් කිව්ව අද හැමෝම එන්නේ නැහැ. අර ඩියුටි එක තියෙන 4 දෙනා විතරයි අද යන්නේ. Guys, ඔයගොල්ලන්ට රන්ජන් රාමනායකගේ ඉලෙක්ෂන් කැම්පේන් එකේ කෝල් එක ආවද? මම දන්නේ මං හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. හැබැයි මේ මම විනාඩි 45ක් විතර මොකද්ද කියන්නේ කියලා පොඩක් අහගෙන හිටියා. Because that was very fun. When you pick up your phone and it's Ranjan Ramanayake, it's a bit scary too. But that was very fun. Achoo! Mama, kethere yanawada? ජීතා ජබ තුලසියා.
ගයිස් ඔයගොල්ලන්ට මතකද මේ ටෝට් බෑග් එක? මගේ ෂෝට් එකක් කළා තියෙනවා. මම ඔයගොල්ලන්ට ආයි කියනවා ඔයගොල්ලන්ට ඒගොල්ලෝ ලස්සනම ලස්සන ටෝට් බෑග්ස් ඕනනම් ස්වීට් ට්‍රින්කට්ස් කියන ඉන්ස්ටා පේජ් එක ගිහලා බලන්න. ඒගොල්ලෝ කව ලස්සන ලස්සන තව පොකට්ස් එහෙම තියෙන ටෝට් බෑග්ස් එහෙමත් තියෙනවා. මම මේක කියන්නේ මම එක පාවිච්චි කරන හින්දා. ඒගොල්ලෝ මට ජස්ට් ටැග් එකක් විදිහට ඒව විතරක් නෙමෙයි මම එකට හරි ආසයි මම එක පාවිච්චි කරනවා. ගොඩාක් අය මගෙන් අහනවා බ්ලොග් සරා මේවා ඔය YouTube කන්ටෙන්ට් එහෙම කරනකොට ඉතින් වෙලාව ගොඩක් යනවනේ. ඉතින් එතකොට කොහොමද ඒක බැලන්ස් කරන්නේ? ඒක කරදරයක් නෙමෙයිද කියලා. ඒකෙත් ඉතින් අනිත් හැම දෙයකම වගේ disadvantages වගේම advantages උත් තියෙනවා. මේ තියෙන්නේ ඒකේ තව එක advantage එකක් තමයි. දැන් මේ වගේ ගොඩක් තනියෙන් ඉන්න වෙන වෙලාවල් වලට මම මෙහෙම රෙකෝඩ් කරනකොට මට නිකන් දැනෙනවා මගේ ළඟින් තව කවුරු හරි ඉන්නවා කියලා. ඔගොල්ලෝ 50,000ක් විතර එහා පැත්තේ බලාගෙන ඉන්නවනේ. ඉතින් එතකොට මට ඇත්තටම 15ක් හිතෙන්නේ නැහැ. නැත්තම් හිතන්නක මිනිස්සෙක් එහෙම තනියම කොහොමද හැම වෙලෙම ඉන්නේ කියලා. හැම වෙලෙම නෙමෙයි. ඒ වුණාට අපිට තනියෙන්ම ඉන්න තනියෙන් අපේ වැඩ කරගන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපිට කාගෙවත් මත ඩිපෙන්ඩ් වෙන්න බෑ. සහ වැඩ වැටෙන විදියවල් එක්ක අපිට එහෙම තනියෙන් ඉන්න පුරුදු වෙන්න වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ වගේ රෙකෝඩ් කරනකොට මේ වගේ vlogs කරනකොට මට ඇත්තටම 15ක් දැනෙන්නේ නැහැ. මට එතකොට හැම වෙලෙම කවුරු හරි මාතකින් ආවගේ තමයි දැනෙන්නේ. මම මේ කර කර ඉන්නේ මගේ ජීවිතේ මම ලියන පළවෙනි ඩිස්චාර්ජ් කාඩ් එක ලියන ගමන් තමයි මම මේ ඉන්නේ. පේෂන්ට්ස්ලා හොස්පිටල් ස්ටේකින් පස්සේ ඒගොල්ලෝ ඩිස්චාර්ජ් වෙලා යනකොට ඒගොල්ලොන්ගේ අර ඒගොල්ලොන් තිබ්බ ලෙඩේ සහ ඒගොල්ලොන්ට කරපු හොස්පිටලින් කරපු ටෙස්ට් ඒවල රිසල්ට්ස් වගේම ඒගොල්ලොන්ගේ කන්ඩිෂන් එක ගැන ලියලා අර පොඩි කාඩ් එකක් දෙනවනේ ගෙදර අරගෙන යන්න. අන්නේ වල තමයි ඩිස්චාර්ජ් කාඩ්ස් කියලා කියන්නේ. ඉතින් I'm writing my first ever discharge card. ඉතින් මට එක හරි ස්පෙෂල් මොමන්ට් එකක් නේ ඉතින් මේ වගේ රෙකෝඩ් වෙලා හැම තියෙන එක. ඒක ඉතින් මට හරි වටිනවා. පස්සේ දවසකයි බලනකොට දැන් මේක පළවෙනිම පාර කරනකොට හරි නිකන් තිබුණට excitement එකක් doctors-ලා වුණාට පස්සේ දැන් මුලින්ම interns-ලා වෙලා ගියාට පස්සේ ඉවරයක් නැතුව discharge cards ලියන්න තිරානේ. එතකොට නම් ඉතින් මේ excitement ඔක්කොම ඉතින් නැතිලා යනවා. යන්තම් වත් නොදැනේ මං ලඟුනේ සීනෙන් වත් නොපෙනී මුව ලංකලේ යහනෙන් තැම්පත් කොළමල් තොලේ මයිත නම් මහයත් යන්නේ නෑ වගේ හවස් වගේ වෙද්දී වැඩටි කිවර වුණා. මොකද අද සන්ඩේ එකක්නේ. ඉතින් ඊට පස්සේ මම මියානවා මට හොඳටම බඩගිනි දාල්ට ගන්න තමයි යන්නේ. මේ තියෙන අපේ ඩොක්ටර්ස් කැන්ටින් එක. ඒක ඉතින් අපිට අයිති නැහැ. ඒක ඩොක්ටර්ස් ලගේනේ. ඒත් අපිට ෆයිනල් ඉයර් එකේදී ඒකෙන් කන්න ලැබිලා තියෙනවා. දැට්ස් ප්‍රිවිලේජ් ඇත්තටම. ඉතින් අපි හරිම ග්‍රේට්ෆුල් අපිට ඒ දීලා තියෙන ඔපෝචුනිටි එක ගැන. ඉතින් අද ළමයි අපි කාලෙකට පස්සේ යාළුවොත් එක්ක ෂුටි ගමනක් යනවා. මේ ඉතින් මට හිතුණා ඒකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඒකින්ද මම මේ vlog එක මෙතනින් ඉවර කරන්න නැතුව දිගටම කරගෙන ගියා. කොහොම හරි මම ඉතින් මගේ ඌබ අංකල් එනකම් බලාගෙන ඉන්නවා. ඌබ අංකල් මගෙන් ඇහුවා අපි ඕලෙවලට සයන්ස් වලට සී එකක් වගේ නම් තියෙන අපිට බයෝ කරන්න බැරිද කියලා ලෙවල්. ඒක ඩිපෙන්ඩ්ස්. හරිද? සමහර ස්කෝලවල ලින්ක් කරන්න දෙන්නේ නැහනේ. වාට ලොකු ආසාවක් තියෙනවා නම් ආයෙ කරන්න පුළුවන්. ප්‍රයිවට් හරි කරන්න පුළුවන්.
ගයිස් මම ගෙදර ගියපු ගමන් දටි විඩි ගාලා ලෑස්ති වුණා. මම මුකුත් රෙකෝඩ් කරේ නැහැ. මොකද මට හොඳටම පරක් වෙලා තිබුණේ. ඒකෙන් මේකෙන් ඕගොල්ලන්ට vlog එකේ පොඩි කැලක් අඩු වුණා. ඉතින් ඒ හින්දා මේ vlog එකේ ෂුට් එක කොට වුණා. අනේ ළමයි, I'm really sorry for that. ගයිස් මට ඕගොල්ලන්ට කියන්නත් බැරි වුණා. ගමන් ගමනක් යනවා කියලා. ගෙදර ආවා. ගෙදර ආපු වෙලේ ඉඳන් ඇඳුම් හොයලා 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 ගමන පරණදී බැඳුමක් මුටු ගාලා ඇඳගෙන රංගලා ලෑස්ති වුණා. සිනේවා දිමර මුකුත් රෙකෝඩ් කරන්න බැරි වුණා ගෙදරවට පස්සේ. අපි කට්ටිය ඩිනවුට් එකට යන්නේ. ඩිනවුට් එකට කියන්නේ අපි දෙන විතරක් නෙවෙයි, අපි යාළුවෝ කට්ටියත් එක්ක තමයි යන්නේ. අපි අර නුවරිලේ යාළුවෝ කට්ටියක් එක්ක ආන්නේ. ඒගොල්ලොත් එක්ක තමයි අද මේ යන්නේ ඩිනවුට් එකට. මට සාමාන්‍යයෙන් ලිප්ස්ටික් නූඩ් ෂේඩ්ස් තමයි ගැලපෙන්නේ. හැබැයි මම අද රෙඩ් ලිප්ස්ටික් එකක් ගෑවා. මොකද අද නයිට් අවුට් එකක් යනවා. ඉතින් ඒකට හොඳට ගැලපෙනවා ඒක. එහෙනම් අපි යනකොටත් අපේ යාළුවෝ ඔක්කොම කටි ඇවිල්ලා හිටියා. It's always a happy moment with them. Not me training my boyfriend to take good pictures. ඒගොල්ලෝ ගාව ඔප්ෂන්ස් ගොඩක් තිබුණා සහ හැම ඩිෂ් එකක්ම මාරම රහයි. හැබැයි ඔයගොල්ලන්ට හැපනින් වෙන්න ඕන නම් මීට වඩා තව ෆ්‍රයිඩේ නයිට් එක තමයි එන්න ඕනි. මන් දඩි විදි ගාල ලෑස්ති වෙච්චින්ද ඔයගොල්ලන්ට ෆිච් එකක් දෙන්නත් බැරි වුණා. ඉතින් මං හිතුවා අන්තිමට හරි කමක් නැහැ, ෆිච් එකක් දෙන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ මේ ටොප් එක නම් කලින් දැකලා ඇති, මං ඇඳලා තියෙනවා. I'm such an outfit repeater guys, but this time with a different trouser. මේ පාලම ගාවින් හැමදාම යද්දී අපේ තාත්තා හෝ වේවා මගේ බොයෆ්‍රෙන්ඩ් හෝ වේවා මං කාත් එක්ක දෙන්නේ දෙන්නම මොකද කරන්නේ, මට මතක් වෙනවා ලස්සන ක්ලිප් එකක් ගන්න. And that's super sweet guys. කිදරාවා කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒක ඉවර කරලම තමයි නිදා ගන්න ඕනේ. මොකද ඒක උදේම කරගෙන යන්න ඕනේ ටික. ඒක දැන් කරමු. Thank you ළමයි මෙච්චර ලව් ලොග් එක බලන් හිටියට. ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට කැමති නම් මගේ YouTube channel එකට subscribe කරන්න. එනම් පරිස්සමින් ඉන්න ඉක්මනට ලොග් එකකින් හම්බෙමු. Bye.